Now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයරාජ්. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. තඹුත්තේගම උද්ඝෝෂණයට මුල් වූ ජල ව්‍යාපෘතිය අත්හිටුවයි. ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට සහභාගී වීමට අගමැති සිංගප්පූරුවට. දූෂණයට එරෙහි ප්‍රතිපත්තියේ වෙනසක් නැතැයි ජනපති පවසයි. දූෂණයට වංචාවට හොරකමට විරුද්ධ මම එදත් කටයුතු කළේ අදත් එහෙමයි මම හෙටත් ඒ විදියයි. පාදුක ඝාතනයේ සුළුමුළු හෙළිවේ. තඹුත්තේගම සිද්ධිය ගැන හිටපු ජනපතිගේ මතය. මං හිතනවා මේ වගේ ක්‍රූර තත්ත්වයකට රට පත් වෙලා තියෙනවා. මේකට විරුද්ධව තමයි මිනිස්සු ඡන්දය දුන්නේ. ඔබට මතක ඇති ඊයේ තඹුත්තේගම නගරයේ ගොවි ජනතාවගේ සටන් පාඨ නැමැති අවි වලින් සවිමත් වුණු හැටි. ඔවුන්ට තිබුණු ප්‍රශ්නය රාජාංගන ජලාශය සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් ඔවුන්ට අනාගතයේදී මතුවන ගැටලු. මේ ගැටලු ගැන කියන්න ඊයේ උද්ඝෝෂණය කරපු මේ ගොවි ජනතාව කලහකාරී විදියට හැසිරුණු බවට චෝදනා ලබමින් මේ වෙද්දී රිමාන්ඩ් භාරයට පත් කරලා තිබෙනවා. ඒ උද්ඝෝෂණ සම්බන්ධ වුණු අයගෙන් 50 දෙනෙක්. මේ රාජාංගනය ජලාශය. මෙම ජලාශය උපයෝගී කරගෙන ආරම්භ කිරීමට නියමිත ජලව්‍යාපෘතියක් මගින් තම ජීවනෝපායට බලපෑම් සිදුවන බව පවසමින් තඹුත්තේගම ගොවි ජනපදයේ ගොවීන් විරෝධතාවක ඊයේ නිරත වුණා. එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හා ගොවීන් 9 දෙනෙකුට තුවාල සිදු වුණා. විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත පුද්ගලයන් 59 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඊයේ රාත්‍රියේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර කාන්තාවන් 3 දෙනෙක් ඇතුළු සැකකරුවන් 50 දෙනෙකු ලබන මස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. පුද්ගලයන් 9 දෙනෙකු අපමද මුදාහැරි බවයි අප වාර්තාකරු පැවසුවේ. රාජාංගනය ජලාශයෙන් ජලය යොදාගෙන කුඹුරුවක් කර 17,000කට ආසන ප්‍රමාණයක් අත්සද්දන බවයි ගොවීන් පවසන්නේ. අත්‍යවම මතක ලෙස ජල ව්‍යාපෘතිය ආරම්භ කළොත් අර්බුද රැසක් සිදුවන බව ගොවීන් කියා සිටියා. පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ යෝජිත ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. මේක ක්‍රියාත්මක කරනකොට ගොවීන්ගේ බියක් තියෙනවා. මේ බීමට ජලය දෙනකොට ගොවිතැන් වලට ජලය නැති වෙයි, ප්‍රශ්නයක් මතුවේ කියන එක නෝ. ගොවීන්ට හානියක් නොවන විදිහට බීමට ජලය සපයන ව්‍යාපෘතියක් ඇටියටයි තීරණය වෙලා තියෙන්නේ කියන කරුණු පැහැදිලි කෙරුවා. නමුත් එසේ පැහැදිලි කරලා තියදී තමයි මේ උද්ඝෝෂණයක් ඊයේ නැවත සිදු කෙරුවේ. මේ උද්ඝෝෂණය නිසා තාවකාලිකව අත්හිටෙව්වා. මේ පිළිබඳව නැවත සලකලා බලලා ගොවීනුත් දැනුවත් කරලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදුවුණු අනතුරකින් පස්සේ අවාසනාවන්ත විදිහට මරු වැළඳගත්තේ පහුගිය 17 වෙනිදා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න දැන් තීරණය වෙලා. නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුරදී විදුහල්පතිනියක් මිය යාමේ සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 2 දෙනෙකු ඇතුළු නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුරදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මෙලෙස මරණයට පත්වුණේ 17 වෙනිදා කඹයකින් බැසීමේ ක්‍රියාකාරකමක් අතරතුරදී ඉන් ඇදවැටීමෙන්. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පූර්ණ විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා දුන් නියෝගයක් අනුව අදාළ වාර්තාව ඊයේ අමාත්‍යවරයා වෙත බහර දී තිබෙනවා. අදාළ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශවලට අනුව මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දැරූ නිලධාරීන් එම තනතුරු වලින් වහම ඉවත් කිරීමටද තීරණය කර තිබෙනවා. මීට අමතරව නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකළ අදාළ බැහැරගත පුහුණු වැඩමුළුව පවත්වන ලද ආයතනය අසාධුලේඛනගත කිරීමටද විමර්ශන වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. මේ අතර මෙම ආසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රේණුකා කුමාරි අතපත් මහත්මියගේ පවුලේ පිරිසට වන්දි මුදල් ලබා දීම සහ ඇයට හිමි වැඳපු හා අනත්දරු විශ්‍රාම වැටුප් මෙන්ම දරුවන් සඳහා හිමිවන රක්ෂණාවරණද කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. පුංචි ආණ්ඩුවල මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න රුපියල් 150,000 ගාණ දෙන්න ජනාධිපතිතුමා ලෑස්තියි.
හැබැයි ඒ ලක්ෂ 50 ලක්ෂ 100 කරගන්නත් ඒ මන්ත්‍රීවරුන්ට පුළුවන්. ඒ කොහොමද කියලා අහමු ජනාධිපතිතුමාගෙන්. පොළොන්නරුව ගිරිතලේ ජනපදයේ කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික්ක සංවර්ධන වැඩසටහනට රුපියල් මිලියන 6ක් වැය කරමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් විදිහට ඒ සඳහා දිය හැකි සියලු පහසුකම් දීම රජයක් විසින් අනිවාර්යෙන් කළ යුතු වෙනවා. දැන් සති දෙකකට කලින් තිබුණු ප්‍රාදේශ සභා ඡන්ද මැතිවරණේ මම බලාපොරොත්තු වෙනවා මේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරුන්ට ගංගොල්ට වැඩ කරන්න මේ වසරේ ඉඳලම එක මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 50 ගානේ මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ වෙන විටම දන්නලා තියෙනවා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සැලසුම් හදන්නයි කියලා. ඒ ලක්ෂ 50 දීලා මම බලනවා කොහොමද හොඳට වැඩ කරනවාද කියලා. වංචා දූෂණ නැතුව හොඳට කළොත් ලක්ෂ 50 දුන්නේමට ලක්ෂ 100ක් දෙනවා. ඒ නිසා ලක්ෂ 100ක් ගන්න නම් දුන්නු 50 වැඩ හොඳට කරන්නට ඕනේ. මම සෑම වෙලෙම බලන්නේ මේ කරන ආයෝජනයන් මේ සංවර්ධන ව්‍යාපෘති කොහොමද ජනතාවට අවශ්‍ය නිවැරදි සේවයක් ලැබෙන්න ඒ සේවාවන් හරියට ඉෂ්ට වෙන්න ඒ කටයුතු කරන්නේ කියලා. මේ දූෂණයට වංචාවට හොරකමට විරුද්ධව මම එදත් කටයුතු කළේ අදත් එහෙමයි මම හෙටත් ඒ විදියයි. මගේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. හෙට පැවැත්වෙන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වෙන්න අගමැතිතුමා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියා. මෙමකින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පසර්වේ සිංගප්පූරු සංචාරයක් සඳහා දිවයිනින් පිටත්ව ගියා. ඒ කොළඹ කොටස් වෙළඳපොළ විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වීමටයි. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම සමුළුව හෙට දිනේ පැවැත්වෙන අතර මීට කලාපේ මුල් පෙළ ආයෝජකින් රැසක් සහභාගී වීමට නියමිතයි. 2018 වසරේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම් අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළඳ සම්බන්ධතා ඉහළ නැංවුණු අතර එමගින් ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති. සිංගප්පූරු වෙළඳහා කර්මාන්ත අමාත්‍ය එස් ඊශ්වරන්, ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු ආරාධිතින් රැසක් සමුළුවට එක්වීමට නියමිතයි. උද්ඝෝෂණ වලට සහභාගී වන අයට පොලිසිය පහර දෙන එක අනුමත කරන්න පුළුවන්ද? හිටපු ජනාධිපතිතුමාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමා නම් කිව්වේ උද්ඝෝෂණ වලට සහභාගී වන අයට ගහන්න හොඳ නෑ කියලා. එතුමා මේ කතාව කිව්වේ තමුත්තේගම ගොවි උද්ඝෝෂණය ගැන මාධ්‍යවේදීන් අහපු වෙලාවේ. මැදින් පුරපසළොස්වක් පොහොය දිනය නිමිත්තෙන් තංගල්ල කාල්ටන් නිවසේ අද පැවති ධර්ම දේශනාවෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළා. තාම ඇත්ත වශයෙන්ම මේවයි මේ ගණන් ඉලව් වැරදීමක් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒවා නැවතවාරයක් අරගෙන ගණන් හදලා නියම තත්ත්වයට අරගෙන යවන්න ඕන. තම තමන්ට වාසි වෙන විදියට එක එක්කෙනා මේවා මැතිවරණ හදන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි මේක. ඉතින් ඒකෙම බේරෝනි ඇමතිවරය පිළිගැනීමක් නැහැ කියලා නේද? එක්සත් ජාතික පක්ෂය දැන් බලන්න මේ රටේ සාමය ගැන කතා කරනවා. අද මිනිහෙකුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කර රාජාංගනේ වෙච්ච වැඩි ගොවිතැන් කරන්න වතුර ඉල්ලන්න ගියාම අද 60 ගාණක් බන්ධනාගත ගානගත කරලා සමානුට ගහලා පොලිසිය මම දැක්කා එළවෙලෝ ගහන කාන්තාවන්ට ගොවීන්ට. ඉතින් මං හිතනවා මේ වගේ ක්‍රූර තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. මේකට විරුද්ධව තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වුණු මැදින් පුරපසළොස්වක පොහොය දිනය අදයි. මීට සමගාමීව ස්වර්ණවාහිනී අමාදහර ආගමික වැඩසටහන අද හෝමාගම පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මැදින් පුරපසළොස්වක පොහොය දිනය අදටයේදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව රහතන් වහන්සේ 20,000ක් සමග පළමු කොට කිඹුල්වත්පුරයට සිය නෑසියන් බැහැදකීම සඳහා වැඩම කළේ අදවන් මැදින්පුර පසළොස්වක පොහෝ දිනකයි. ඒ ගමනේදී ශාක්‍යයන්ගේ මානය බිඳලීමට බුදුරජාණන් වහන්සේ අහසට නැග යමා මහ පෙළහර පෑ බවද ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.
බුදුන් වහන්සේ යමමහ පෙළහර පානු දුටු සුද්ධෝදන පිය රජතුමා තම පුතුට තුන්වන වරටත් වඳිමියයි පවසමින් තථාගතයන් වහන්සේට නමස්කාර කර ඇත්තේද අද වැනි මැදින්පුර පසළොස්වක පොහොය දිනකයි. මේ අතර අදට යෙදී ඇති මැදින්පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ස්වර්ණවාහිනී අමාධාර ආගමික වැඩසටහන හෝමාගම පුරාණ රජමහා විහාරස්ථානයේදී උදෑසන 6ට ආරම්භ කෙරුණා. අටවිසි බුද්ධ වන්දනාවෙන් අනතුරුව ළමා සිතට අමාධාර වැඩසටහන පැවැත්වුණේ ළමා පරපුරේ දහම් ගැටළු නිරාකරණය උදෙසායි. උදෑසන අමාධාර ධර්මදේශනාව සිදුකරනු ලැබුවේ පූජ්‍ය කොටපොළ අමරකීර්ති ස්වාමීන් වහන්සේ විසින්. භාවනා වැඩසටහනින් අනතුරුව අමාධාර දහම් සභාව ආරම්භ වුණා. බුදු දහමේ අතීතයක් හෝ අනාගතයක් නැහැ. අපි කියන්නේ මේ මොහොතම තමයි. හේතුව ඇයි? මේ වර්තමානය තමයි අතීතයට යන්නේ. මේ මොහොතේ අප ගොඩ නගන තැඳේ තමයි අනාගතයක් බවට පත්වන්නේ. තවත් පුවත් දකින්නට කලින් ලබන්නට සූදානම් පළමු විරාමය. ගුවන් තුටුපලේදී ඇල්ලූ අනවසර මුදල්. පාදුක්ක ව්‍යාපාරිකයා ඝාතනයේ සුළුමුළ හෙළිවේ. මේ රුපියල් ලක්ෂ 50ක මුදලක් රාජසන්තක වුණු පුවතක්. මේ මුදල ඊයේ වෙනකන් තිබුණේ දෙන්නෙක්ගේ අතේ. ඒ මුදල රාජසන්තක වුණේ කොහොමද කියලයි දැන් අපි ඔබට කියන්නේ. නීති විරෝධීව රුපියල් ලක්ෂ 50කට අධික මුදල් තොගයක් ඩුබයි බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් මුදල් මෙන්ම ශ්‍රී ලංකා මුදල්ද සොයාගත් බවයි රේගු ප්‍රකාශකයෙක් සඳහන් කළේ. ඊයේ අලුයම 1:35ට පමණ ඩුබයි බලා යාමට පැමිණි ගුවන් මගින් දෙදිනෙකුගේ ගමන්මලු පරීක්ෂා කිරීමේදී ගමන්මලුවල ඉතා සූක්ෂම ලෙස මෙම මුදල් සංගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. සොයාගත් මුදල් අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් 20,30,000ක් සහ කුවේට් ඩිනාර් 5,685ක් තිබුණු බවයි රේගු නිලධාරීන් පැවසුවේ. 45 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවන සැකකරුවන්, හලාවත සහ කොළඹ පදිංචිකරුවන්. රේගු බහරයට ගත් මුදල් රාජසන්තක කර ඇති අතර සැකකරුවන් රේගු ඇප මත මුදා හැරීමටයි කටයුතු කර තිබෙන්නේ. තඹුත්තේ ගමදී ඇති වූ සිද්ධිය ගැන අද ඒකාබද්ධ විපක්ෂය අදහස් පළ කළා. ඒ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා. ඊයේ තඹුත්තේගමදී ගොවින් පිරිසක් ක්‍රියාත්මක කළ විරෝධතාවට පහර දීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එහිදී අදහස් පළ වුණා. පොහොර දෙන්නේ නැහැ, වතුර දෙන්නේ නැහැ, කිසිම දෙයක් ලබා නොදී ඒවා වෙනුවෙන් සටන් කරාම ගොවි ජනතාව එලව එලවා පහර දීමේ ක්‍රමවේදයක් තමයි රජය අනුගමනය කරන්නේ. එදා රතුපස්වල සිද්ධිය වැරද්දක් හැටියට දැකපු ආණ්ඩුව අපි දැක්කයි ඒ තමුත්තේගමදී පහර දීපු ආකාරය. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව පොහොට්ටුවට ඡන්ද දීපු හින්දා තියෙන තරහ තමයි මේ පිට කරේ. දැන් උතුරට එක නීතියක්, දකුණට එක නීතියක්. උතුරේ සිවාජි ලිංගම් උද්ඝෝෂණ කරනකොට උතුරේ ඉන්න පළාත් සභාවකින් ඇමතිවරයේ ශ්‍රී ලාංකීය ධජය ඔසවන්න බැහැ කියනකොට ඒ උද්ඝෝෂණ වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා සාමකාමී උද්ඝෝෂණ. හැබැයි දකුණේ මිනිහෙක් උද්ඝෝෂණය කෙරුවොත් Tamanට වතුර ටික නැහැ කියලා එලව එලව ගහනවා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ලැබਿੱත් ජනවරම නැවත මෙරටේ ජනතාව අකුලගත්තා පෙබරවාරි මාසයේ 10 වෙනිදා. ඒ නිසා මේ අහපාලන ආණ්ඩුවට තවදුරටත් මේ රට කරගෙන යන්න ජනවරමක් නැහැ. ඒ නිසා රටම ඉල්ලනවා මේ ආණ්ඩුව වහාම ගෙදර යන්න ඕනේ, නව ආණ්ඩුවක් බලයටපත් වෙන්න ඕනේ කියලා. කෑගල්ල පැත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් ඊයේ රෑ ඇතිවෙච්ච ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින් මේ ඒ ගැන කෑගල්ල අයිකච අපට කියපු තොරතුරු. කෑගල්ල බුලත් කොහුපිටිය මාර්ගයේ පින්නගොල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක මෙම ගින්න හටගෙන තිබුණේ ඊයේ රාත්‍රියේ. කෑගල්ල නගර සභාව සතුව ගිනිනිවීමේ රථයක් නොමැතිවීම හේතුවෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ රථය එහි ළඟාවන විටත් අලිවිසලේ විශාල කොටසක් ගින්නෙන් විනාශ වී තිබුණා. දැන් මේක පැයකමාරක් ආවේ නැත්තම් නිවන්න තිබ්බා. ඒ
ගිනට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක කරනවා. අප අයිකේච වාර්තාකරු පැවසුවේ ගින්නෙන් අලිවිසල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. කෙසේ වෙතත් කිසිදු පුද්ගල හානියක් සිදුව නැහැ. දේශපාලන කරලිය උණුසුම් කරමින් දේශපාලන වටපිටාවෙන් ඇහෙන රස කතා අහන්නට දකින්නට යමු දැන් කියන කතාවලින්. කියන කතා ජනතාව කාට ජයග්‍රහණය කළ දිලා නැහැ. නමුත් ප්‍රොටෙස්ට් වලට විරුද්ධතාවයේ සංකේතයක් කළ තියෙන ඡන්දය තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. ඒක හැඩරුව ගසගෙන අපි කටයුතු කරන්න අවශ්‍යයි. තමන්ගේ හාම්පුතාට එරෙහිව විශ්වාස භංගයක් එද්දී සීරු මාරුවෙන් තමයි කටයුතු කරන්න ඕනේ. ජනරල් දිසානායක ඒක ප්‍රවේශම් සහගත ලෙස උත්තර දෙන්න ප්‍රවේශම් වෙලා තියෙනවා. තන තන යටින් දියත් වෙමින් තිබෙන මහා ජාතිවාදී බලවේගයන් තිබෙනවා. මේට විශේෂයෙන්ම දේශපාලන මැදිහත් වීම, දේශපාලන උවමනාවන් මේ ජාතිවාදී බලවේගයන් ඇතුලේ වර්ධනය වෙමින් තිබෙනවා. මේ ජාතිවාදී බලවේග, ඒ ආගම්වාදී බලවේග මේ අවුරුදු දෙකක කාලයක් තුළ ඔවුන් නිශ්ශබ්දව හිටියා. නමුත් මේ ඡන්ද ප්‍රතිපලත් එක්ක නැවත අපිට තේරෙනවා ඔවුන් දැන් නැවත ක්‍රියාකාරී වෙන්න පටන් අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා 18 වෙනි සංශෝධනයේ ගෙනාවම හැමෝම කිව්වා මේක ඒකාධිපති සංශෝධනය කියලා විවේචනය කරා. 19 වෙනි සංශෝධනයේ ගෙනාවම ඒක බොහොම ප්‍රජාතන්ත්‍රීය සංශෝධනයක් කියලා අගය කළා. අැතර මොකද උනේ? 18 වෙනි සංශෝධනයේ යටතේ 152ක් විරුද්ධ වුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යවන්න පුළුවන් වුණා. 19 වෙනි සංශෝධනයේ යටතේ 167ක් විරුද්ධ වෙලත් අගමැතිතුමා ගෙදර යවන්න බැහැ. මේ ගන්සභා ඡන්දෙන් ඔහේ කියන්නේ ආණ්ඩු යන්න කියලාද? ජනතාවට මේ හරියට සක්කරය ඇවිල්ලා අමෘතේ දුන්නම මේ රටේ මිනිස්සුන්ට අමෘතේ වගේ ප්‍රජාතන්ත්‍රවාද තමන්ගේ ගමේ කොට්ටාසේ නියෝජිතයෙක්පත් කරන්න දුන්නා. අමෘතේ දුන්නම අමෘතෙන් කසිබු පෙරුවා වගේ වැඩක් නෙ මේක. මේ ලංකාවේ ඉන්න ජනදායකය හරි බුද්ධිමත්. ඒ නිසා එයාට උගන්වන්න යන්න ඕනේ නැහැ දේශපාලනය. ඒ මිනිස්සු වෙලාවට කරකෝල දායි. දැන් පේන්නේ මහින්ද රාජපක්ෂ පරිදේ කියලා කවුද හිටියේ? ඒ වගේ තමයි වෙන්නේ. පාදුක්කේ තරුණ ව්‍යාපාරිකයව කපා කොටා මරා දමා ඇත්තේ වෙන කවුරුවත් නෙවෙයි ඔහුගේම බිරිඳ මැදිහත් වෙලා. ඒ එම සැකකාර බිරිඳ රහසින් බැඳි පෙමක පහසින් මත් වෙලා. පාදුක්ක අරුක්කත් ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසල තිබියදී මෙම මල්සිරු හමුුණේ පෙරේදායි. ඒ මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි. අදාළ පුද්ගලයා වෙනස් ස්ථානයක ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය මුල් අවස්ථාවේදීම සැක පළ කළා. මලසිරුරේ ස්ථාන කිහිපයකම තියුණු කැපුම් පහරවල් තිබී ඇති අතර පාදුක්ක පොලිසිය පොලිස් නිලසුනක සහාය දැතිව විමර්ශන ක්‍රියාත්මක කළා. මියගිය පුද්ගලයාගේ බිරිඳගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් තවත් පුද්ගලයෙකු සමග මෙම ඝාතනය සිදු කළ බව පිළිගෙන තිබෙනවා. ඒ අනුව සැකකාර බිරිඳ සහ ඇගේ අනියම් සැමියා ලෙස සැලකෙන 21 වැනි තරුණයෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ දෙදෙනාම එක් වී 26 වෙනිදා රාත්‍රී ව්‍යාපාරික ස්ථානය තුළදී උල් ආයුධවලින් ඇන ඔහු ඝාතනය කර ඉන් ඉවතට ඇද දැමූ බවයි. පසුව අදාළ ව්‍යාපාරික ස්ථානයේ විසිරී තිබූ ලේ පැල්ලම් සෝදා දැමූ බවද සැකකාරිය පිළිගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඝාතනයට යොදාගත් බව කියන එක් පිහියක් ව්‍යාපාරික ස්ථානය තුළ තිබී සොයාගත් අතර අනෙක් පිහිය සැකකාරියගේ මවගේ නිවසේ අල්මාරියක් යට තිබියදී සොයාගත් බවයි. ඝාතනය සිදු කරන අවස්ථාවේ සැකකාරිය සහ සැකකරු හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් ඇයගේ මවගේ නිවසේ පිටුපස පුරුස්සා තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවටගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රට වටෙන්ම වාර්තා වුණු පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. හොරණගුරුගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර රථයක් ගැටී සිදු අනතුරකින් පුද්ගලිකු තුවාල ලැබුවා. ඉංග්‍රීසිට හොරණ දෙසට ධාවනය වූ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලිපටවාගත් ටිපර රථය ගැටී තිබුණේ අද උදෑසනයි. අනතුරින් මෝටර් රථයේ රියදුර තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරට නින්දයාම අනතුරට හේතුව බවයි. තලවකැලේ වටකොඩ මැදකුඹුර පහළ කුටසේ එළවලු කොටුවකට ඇද තිබූ අනවසර රැහැනක ගැටි එහි හිමිකරු මියගොස් තිබෙනවා. එළවලු කොටුව වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ පුද්ගලයාගේ නිවසේ සිට එළවලු කොටුව දක්වා විදුලි රැහැන ඇද තිබූ අතර ඔහු එහි ගැටි තිබුණේ අද උදෑසනයි. මෙලෙස මියගේ 66 හැවිරිදි 2 රුපියෙක්. හම්බෙගමුව ජනපදයේ කැලෑබද ප්‍රදේශයක දින 3කට පමණ ඉහතදී මියගොස් ඇති බවට සැක කළ හැකි වන අලියෙකුගේ සිරුරක් ප්‍රදේශවාසීන් ඊයේ සොයාගත්තා.
පසුව ඒ පිළිබඳ ලුණුගම් වෙහෙර සහ උඩවලව වනජීවි නිලධාරීන්ට දැනුම් දෙමින් අනතුරුව ඒ පැමිණි නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවා. එම වනාලියා වෙඩි තබා ඝාතනය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබෙනවා. යුරෝපයට බලපා ඇති අධික හිමපතනයෙන් දහස් ගණනක් ජනතාව පීඩාවට. ලොවම කෙටියෙන් එක්සත් රාජධානියට ඇතුළු යුරෝපාකරයට බලපා ඇති අධික ශීත දේශගුණය සහ දැඩි හිමපතනය හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන්තොටුපළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ ගුවන්තොටුපළද වසා දමා ඇති අතර ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක -16 දක්වා පහත බැස තිබෙනවා. දැඩි හිමපතනය හේතුවෙන් මහමාර්ගවල අතරමං වූවන් තම රථවාහන තුළ පැය 13ක පමණ කාලයක් සිරවී සිටි බවද අලුත්ම වාර්තා සඳහන් කරනවා. බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමය මගින් ඔවුන් වෙත හිමකබා බෙදා දෙමින් සිටින බවත් ලන්ඩන් නුවරින් වාර්තා වී තිබෙනවා. හදිසි ආපදා කර්මණාකරණ සේවකීන් හැර සෙසු පිරිස් එලිමහනේ ගෙවසිමින් වැලකී සිටින ලෙසද ස්කොට්ලන්ත පොලිසිය ජනතාවට උපදෙස් දී තිබෙනවා. ස්කොට්ලන්තයේ පාසල් 1600ක් මෙම ශීතාධික කාලගුණය හේතුවෙන් ඊයේ වසා දැමුණා. ස්කොට්ලන්තයේ නිවාස 30,000ක විදුලිය බිඳ වැටී ඇති බවත් සහන සේවා කටයුතු සඳහා හමුදා සේනාංක කැඳවා ඇති බවත් ස්කොට්ලන්ත ආපදා කර්මණාකරණ මධ්‍යස්ථානය අද නිවේදනය කළා. අපි දැනට ඔබෙන් සමුගන්නවා. ජලිත් මුණ ගැසමු රාත්‍රියේ 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.